අයිබෝන් සුබ උදෑසනක් වේවා ආරචාර්ය පවුලේ සියලුම දෙනාට. ඒ වගේම මාව හඳුන්වා දීම සම්බන්ධයෙන් චතුර මහත්මයාණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. අද දවසේ ඉතින් චතුර මහත්තයා කිව්වා වගේම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මිත්‍රයා ගැන. කවුද මේ මිත්‍රයා කියන්නේ කියලා. අපි මිත්‍රයා ගත්තහම අපේ ජීවිතය තුළ මව, පියා, සහෝදර සහෝදරියන් මේ වගේ පවුලේ අය ඇරුණහම අපි සමාජගත වෙද්දී අපිට වඩාත් බලපෑමක් කරන කොටසක් තමයි අපිට පසු කාලීනව හම්බෙන මිත්‍රයන්. ගොඩක් අය කියනවා සමහරු කවුද ඔයාගේ හොඳම මිතුරු කියලා හෙවොත් අම්මා කියයි, එහෙම නැත්නම් තාත්තා කියයි, එහෙම නැත්නම් තමන්ගේ සහෝදරෙක් සහෝදරියක් කියයි, තමන්ගේ දුව පුතා කියයි. මේ විදිහට විවිධ විදිහට පුද්ගලයෝ හඳුන්වනවා තමන්ගේ මිත්‍රයා කවුද කියන්න. ඒ වගේම සමහර කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි නෑ මගේ හොඳම මිතුරා පොතපත සංගරා වගේ. සමහර කෙනෙක් කියයි නෑ මට ඉන්න හොඳම මිතුරා තමයි මම හදා වඩා ගත්ත සුරතලා කියලා. මට මතකයි මේ ළඟදි දවසක එක්තරා දරුවෙක් එක්ක කතා කරද්දි මං ඇහුව පුතේ ඔයා තනියෙන්ද ගෙදර ඉන්නේ කියලා. උපදේශන සැසියක් පවත්වන අවස්ථාවකදී ඔන්ලයින් නෑ මිස් මං ඉන්නේ මගේ හොඳම යාළුවත් එක්ක කිව්වා. එහෙම කියලා එයා ඇති කරපු ගෙදර ඇති කරන සුරතලාව පෙන්නුවා. ඉතින් මෙන්න මේ කාරණය තුළ පවා අපි දකින්නේ මිත්‍රත්වය මොනතරම් ප්‍රබල එකක්ද අපේ ජීවිතවලට යහපත මෙන්ම අයහපතට හේතුවන ප්‍රබල සාධකයක් වෙනවා අපේ ජීවිතය වෙනස් කරන්න. හැම කාරණයකදීම අපේ ජීවිතයට ඉතාමත් බලපෑමක් ඇති කරනවා. ඒ වගේම හදවතේ ගීතය ඇසේ රූපය ඒ වගේම දෙසවනේ සරය හොඳින් අඳුරගන්නේ අපේ ළඟ ඇසුරු කරන අපේ මිතුරන්. ඉතින් මෙන්න මේ මිතුරු ඇසුර වැරදුනොත් අපි ජීවිතේ අර මොන පැත්තට හඹාගෙන යාවිද කියලා කාටවත් කියන්න බෑ. ඒකට මූලිකව මම කතා කරොත් මුල් අමාවියේ ගත්තාම මං ගොඩාක් වෙලාවට කතා කරන ඕනෑම මාතෘකාවක් ගත්තාම මුල් අමාවියේ ඉඳලම මං කතා කරන්න උත්සාහ කරනවා. මොකද එතන තමයි අපේ 80% අපේ පැවැත්ම, හොඳ තෝරා ගැනීම, මේ සියල්ල යහපත්ව සකස් කරගන්න අඩිතාලම දමන්නේ මුල් අමාවිය සංවර්ධනයේදී. ඉතින් ගොඩාක් වෙලාවට අපිට පසු කාලීනව අපි දරුවන් පවා අපි ගාවට එනවා. සමහර දෙමව්පියෝ කියනවා අපිට අනේ මිස් මේ මගේ දරුව නරක් වුණේ යාළුවෝ නිසා, මිත්‍රයෝ නිසා. මගේ මේ මහත්ය නරක් වුණේ මහත්ය අයින් කරගන්න බැරි, යහපත් පැත්තට ගන්න බැරි මගේ යාළුවන් මේ මහත්යගේ යාළුවෝ නිසා. මෙන්න මේ වගේ කතන්දර ගොඩාක් මේ හැම කතාවකම තියෙන්නේ මිත්‍රයා නිසා යහපත්. සමහර ඒකෙම ධනාත්මක පැත්ත ගත්තොත් සමහර අය කතා කරනවා අද මම මේතන ඉන්නේ මගේ යාළුවෝ නිසා. ඒ වගේ ගොඩාක් යහපත් හා අයහපත් මේක දෙපැත්තටම ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මිත්‍රත්වය කියන්නේ මොකක්ද කියලා. මිත්‍රත්වය කියන්නේ මෛත්‍රිය, මෛත්‍රී කිරීම, මෛත්‍රී සහගත සිතුවිලි තමයි මිත්‍රත්වය කියන වචනේ අර්ථය හැඳින්වුවොත් මෛත්‍රිය කියන කාරණේ. එතකොට මේක ගොඩාක් වෙලාවට අපි දන්නවා මනෝවිද්‍යාව ගත්තාම බෞද්ධ මනෝවිද්‍යාව බටහිර මනෝවිද්‍යාවටත් ඇතැම් වෙලාවට නෙමෙයි පරදිනවා කියලා කියන්න පුළුවන්. මොකද බුදුහාමුදුරුවෝ තරම් මනෝවිද්‍යාත්මකව ඒ බෞද්ධ දර්ශනය තුළ ප්‍රබල විදිහට කතා කරපු මාතෘකාවක් වෙනවා බෞද්ධ දර්ශනය තුළ මේ මිත්‍රත්වය කියන දේ. ඉතින් මේක පළමුව අපිට හෙන්නේ සිඟාලෝවාද සූත්‍රයෙන්. අපිට මේ මිත්‍රත්වය ගැන කොටසක් තියෙනවා. මිත්‍රයන් අතර යහපත් මිතුරන් ළඟ තියෙන ගතිගුණ, අයහපත් මිතුරන් ළඟ තියෙන ගතිගුණ කියලා ලොකු විස්තරයක් තියෙනවා. උතුරු දිශාව
සදිසා නමස්කාරයක් ගැන කතා කරනවා බෞද්ධ දර්ශනයේ සිංහලෝවාද සූත්‍රයේ. එතකොට මෙන්න මේ සදිසා නමස්කාරේ අපේ එතනත් නමස්කාරය පූර්කව ගෞරවයක් මිත්‍රත්වයට දීලා තියෙනවා උතුරු දිශාව විදියට හඳුන්වලා. ඉතින් මෙන්න මේ තැනදී බුදුහාර ආනන්ද හාමුදුරුවහනවා බුදුහාමුදුරුවන්ගෙන් මුළු සමස්ත සාසනයේ අඩක් පවතින්නේ මිත්‍රත්වය නිසා නේද කියලා බුදුහාමුදුරුවන්ගෙන් විමසීම් කරනවා. ඉතින් කල්යාණ මිත්‍රයන් ගැන කතා කරද්දි බුදු දහමේ පොඩ්ඩක් කියනවනම් අපිට ගොඩක් වෙලාවට මතක් වෙන්නේ නකුල මාතා නකුල පිතා ගැන. මෙන්න මේ දෙන්න ගැන කතා කරද්දි නකුල සමාජික සූත්‍රය සමජීවි සූත්‍රය නකුල සමජීවි සූත්‍රය තුළ මේ ගැන විශාල වශයෙන් විග්‍රහ කරනවා. කොහොමද මේ යහපත් මිත්‍රත්වයක් ඊළඟ ආත්මෙදී ලබන්න පුළුවන් වෙන්නේ කියලා. මෙතන විවාහ ජීවිතය තුළ මිත්‍රත්වයක් ගැන තමයි ඒ අවස්ථාවේ කතා වෙන්නේ. එතකොට මෙන්න මේ සූත්‍රය තුළ සඳහන් වෙනවා මිත්‍රයෙකු තුළ තියෙන්න ඕන ගතිගුණ මොනවද කියලා. බෞද්ධ දර්ශනය තුළ අපි මිත්‍රයන් තෝරා ගැනීමේදී මිත්‍රත්වය පවත්වා ගැනීමේදී විශේෂයෙන්ම වැදගත් වෙනවා සමශ්‍රද්ධා, සමශ්‍රී, සීල, ත්‍යාග, ප්‍රඥා. ඉතින් මෙන්න මේ හතර ගත්තහම අපිට පසුකාලීනව මේක සකස් කරන්න බෑ. දැන් බටහිර මනෝවිද්‍යාත්මකව කිව්වොත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉට් එකක් ගැන හඳුන්වනවා ඊගෝ, සුපර් ඊගෝ, ඉට් කියලා. ඉට් එක කියන්නේ මිනිස්සුන්ගේ තියෙන නරක පැත්ත. අපි දන්නවා පුද්ගලයෙක් ගත්තොත් හැම පුද්ගලයෙක් තුළම යහපත් කෙනෙක් ඉන්නවා, අයහපත් කෙනෙක් ඉන්නවා. එතකොට මේ ඉඩ් එක තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හඳුන්වන්නේ නරක පැත්ත ගැන, පුද්ගලයෙක්ගේ නරක පැතිකඩ ගැන. එහෙමනම් අපිට මුල් අමාවිය කියන්නේ අපි දන්නවා අපේ මොලේ ස්නායු ජාලගත වීම. යමක් දරුවෙකුට යමක් සම්මත කරන්න සටහන් කරන්න පුළුවන් උපරිම කාලය අවුරුදු පහක් කාලය තුළ. මෙන්න මේ කාලය තුළ තමයි අපිට ගොඩාක් දේවල් දාන්න පුළුවන් ඉන්නේ. ඉතින් අතීතය අපිට විශේෂ කතන්දර ඇහුණා, ධර්මය ඇහුණා, උදේට නැගිටලා එළියට බහිනකොට අපිට බොහොම අවවාදාත්මක උපදේශාත්මක ගීත ඇහුණා. ඉතින් මේවා තුළ අපි පසුකාලීනව වැඩිහිටියන් බවට පරිණත වෙමින් යන යද්දී අපි තෝරගන්න යාළුව පවා ගොඩාක් වෙලාවට යහපත් යාළුවන් තෝරගන්න බොහොම උන්ගේ හැසිරීම්, කතාබහ මේවා තුළ හරි ව්‍යාජ මිත්‍රයන් හැරුණහම හොඳ මිත්‍රයන් තෝරාගන්න අපිට අඩිතාලම වැටෙනවා. ගොඩක් වෙලාවට කියනවනම් අපිට මෙන්න මේක දැන් මග හැරෙනවා. මුල් අමාවිය සංවර්ධනයේදී අපිට වැඩිපුරම කතන්දර ටිකක් දරුවන්ට කියලා දෙන්න පුළුවන් නම් මෙන්න මේ තුල අපිට මතකයි, අර මේ මට මතකයි සුනිතා අයිරංගනිමි සීය මට මතක් කරා මේ මිත්‍රයා ගැන කතා කරද්දි අර වලහෙක් පාර එළවන්නකොට එක යාළුවෙක් ගහකට නැග්ගා, අනිත් එක්කිනා දිම දිගා වුණා මේ පුංචි ළමා කතන්දර. ඉතින් මේව අපිට චූටි කාලේ ඇහිච්ච දේවල්. ඒ තැන්වලදී අපි කොහොමද යාළුවෝ තෝරගන්නේ? ඉතින් මෙන්න මේ විවිධ කතන්දර ප්‍රබලව දරුවෙකුට දෙන්න පුළුවන් නම් ඒක පසු කාලීනව ඔහුට ගොඩාක් ප්‍රබල වෙනවා. මොකද ඒ 80%ක් පමණ නියුරෝනි ජාලගත වීම මොලේ ඒ කාල සීමාවේ දාන්න පුළුවන් දෙයක් පමණයි අපිට අනාගතේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ 100%ක්ම. හැබැයි පසු කාලීන අපි උදාහරණයක් ගත්තොත් අපි පසු කාලීනව දකිනවා මේ විවිධ භාෂා අපිට මේ වැඩිහිටියට ආවට පස්සේ විවිධ භාෂා විවිධ විෂයන් උගන්වන්න පුදුමාකාර උත්සාහයක් ගන්නවා. නමුත් ඒක අසීරු කාරණයක්. හැබැයි අර සිංහල භාෂාව එහෙම නැත්නම් ඉංග්‍රීසි බස් භාවිතා කරමේ තමන් මොන මව් බස් භාවිතා කරන ඕනම කෙනෙකුට අපි දන්නවා අවුරුදු 3ක් විතර වෙද්දී දරුව ප්‍රබල විදිහට භාෂාව හසුරවන ආකාරය. ඉතින් මේකම තමයි අපේ ජීවිතයට මිත්‍රත්වය කියන මාතෘකාව තුළත් කතා කරොත් අපිට විශාලම ප්‍රතිකඩක් අපේ ජීවිතේට බලපෑමක් ඇති කරන නිසා මුල් අමාවියේදීම
අපට දරුවන්ට විවිධ කතාන්දර විවිධ ක්‍රියාකාරකම් තුළින් අපට දාන්න පුළුවන් මේ මිත්‍රත්වයේ හඳුනාගෙන මේ හඳුනා ගන්න ආකාරය හා ඊට අදාළ දේවල්. එතකොට මෙතනදී ළමා මුල් ළමාවිය ගත්තාම දරුවන් කුඩා කාලයේදී බෙදා හදා ගැනීම පළමුවම පටන් ගන්නෙ බෙදා හදා ගැනීම. පෙරපාසල් ගියාට පස්සේ පෙරපාසල් දරුවෙකුට අවම වශයෙන් එක මිතුරෙක් හරි ඉන්නවා. ඒ අවස්ථාවලදී බෙදා හදා ගැනීම, කෑම බීම, තමන්ගේ පෑන පැන්සල නැති බැරි කෙනෙකුට දීම, ඒ තැන්වලයි තමයි දරුව සහකම්පනි සංවේදීතාවය හඳුරගෙන එතනදී තමයි මිත්‍රත්වය පටන් ගන්නෙ. ඊට පස්සේ මෙතනින් ගියාම මව පියා මේකට ලොකු සහයෝගයක් දෙන්න ඕන අර කතන්දර කි මේ වගේ දේවල් තුල. ඊට පස්සේ අපි බලමු අපි වැඩිහිටියට යෝන් වියට එනවා. මේ යෝන් වියට ආවට පස්සේ තමයි හරි ප්‍රබලම හරිම ප්‍රචණ්ඩකාරී හැසිරීම දරුවන්ගේ දක්නට ලැබෙන්නේ. මේක තුල වැඩිපුරම අසුරු කරන්නේ මිත්‍ර සමාගම්, සමවයස් කණ්ඩායම් හදා ගැනීම, මාද්‍රව්‍ය වැරදි පෙළඹවීම ඇති කිරීම, ඒ වගේම අධ්‍යාපන කටයුතු වලට වැඩි නැඹුරුවක් දැක්වීම. මේ ගොඩාක් වෙලාවට අපි දකින්නේ මේ යහපත් මිත්‍ර සම්බන්ධතා තියෙන දරුවන් හා අයහපත් මිත්‍ර සම්බන්ධතාවන් තියෙන දරුවන් තුළ පවතින විශේෂයෙන්ම ඔවුන්ගේ චර්යා තත්ත්වයන් අපි දකිනවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට ගත්තොත් සිය දිවි හානි කර ගැනීම කතා කරොත් අපි දකිනවා මේක තුළ ඔවුන්ට යහපත් මිතුරු ඇසුරක් තිබිලා නැහැ. එක යහළුවෙක්වත් සමහර වෙලාවට හිටියේ නැති අය ගොඩාක් වෙලාවට සිය දිවි හානි කර ගැනීම වලට ලක් වෙනවා. ඉතින් එහෙමනම් අපි චුට්ටක් බලමු මෙන්න මේ බුදු දහමේ ඉන සම ශ්‍රීල සම ශ්‍රද්ධා මෙන්න මේ සමත්‍යාග සම ප්‍රඥා කියන කතන්දරේ මෙන්න මේ හතර සම්පූර්ණ වුණොත් අන්නර කියන යෝන් වියේ එන ගැටලු ගොඩාක් වෙලාවට දරුවෝ මුහුණ දෙන හොඳ අවම කරගන්නවා මේ මිතුරන්ගෙන් එන ගැටලු හා ඒ අභියෝගවලට මුහුණ දෙද්දී හොඳ යහපත් තෝරා ගැනීම හා ඒ අදාළ වෙන් කර ගැනීම තුල. ඉතින් යෝන් වියේ ගත්තම අපි දහඳුනන කුණාටු සමයක් කියලා. ඒ වගේම තමයි හැඟීම් වලට මුල් තැන දීලා මොළය ගත්තාම හැඟීම් මොළය හා සිතුවිලි මොළය කියලා අපි දන්නවා කොටස් දෙකකට බෙදෙනවා. හැබැයි දරුවන් හැඟීමෙන් තමයි මේ කාලය තුළ තීරණ ගන්නෙ. ඉතින් පසු කාලීනව අපි දකිනවා ගොඩාක් වෙලාවට අර පුද්ගලයන්ගේ ගෙට් ටුගෙදර් ඒ කියන්නේ මිතුරු හමුව වගේ ගොඩක් දැන් මේක හරි රැල්ලකට යනවා. ඒ කාලය තුළ ගොඩාක් අවධානයට ලක් වෙන්නේ අපේ අධ්‍යාපන කාලය තුළ අපි ඇසුරු කරපු මිතුරු ඇසුර තමයි ගොඩක් වෙලාවට හොයාගෙන යන්නේ. මේක හරි බොහොම මෛත්‍රී සහගත හරි සුන්දර මිතුරන් ඇසුරු කිරීමක්. මොකද ඒ කාලය වෙනකොට හරි ප්‍රසන්නයි, පිරිසිදුයි, අවංකයි. අර කාලයක් යනකොට තමයි දරුවන්ගේ මොලේට මේ මනසට විවිධ ආකල්ප සිතිවිලි පැමිණීම තුළ ඔවුන් කාලයත් එක්ක වෙනස් වෙනවා. පරිණත වෙද්දී හොඳ දේ නරක දේ වැළඳ ගැනීම ඇති කරගන්නේ. ඉතින් මිත්‍රයාගේ පරාසය ගැන මෙතනදිම කතා කරන්න පුළුවන්. මිත්‍ර පරාසය, මිත්‍රෙගේ පරාසය මෙන්න මේ ඒ ගැන කතා කරනව නම් විවිධ අවස්ථාවල විවිධ අයුරින් වෙස් ගැනීමට මිත්‍රයන්ට හැකියාවක් තියෙනවා. ඉතින් මේක ගොඩාක් වෙලාවට බලපාන්නේ අන්නර කියන අධ්‍යාපන කාලයෙන් පස්සට එනකොට තමයි ගොඩක් ප්‍රබල තත්ත්වයක්. මේ මිත්‍රයෝ නිසා ක්‍රීඩාවට කරදරයට වැටෙන අවස්ථාවලට පුද්ගලයෝ පත් වෙන්නේ. ඇත්තටම හොඳ යහපත් මිතුරෙක් තමන්ගේ ආරක්ෂකයෙක් වෙනවා. ඒ වගේම සමහරලාට දුක් ගන්නාරාල කියලා හඳුන්වන සමහර වෙලාවට සමාජයේදී ඉතින් එවැනි තමන්ගේ දුකට සතුටට ඇහුම්කන් දෙන අවස්ථා, තමන්ගේ තනි රකින්න, ඒ වගේම ගැලවුම්කරු, සමහර වෙලාවට සාක්ෂිකරු විදිහට එනවා, ගුරුවරයෙක් විදිහට, ඒ වගේම සහාය වන්නෙක් විදිහට, වැරදි නිවැරදි කරන්නෙක් විදිහට කියනමින් මේ පුද්ගලික ජීවිතයට ප්‍රබලවම ළඟින් ඉන්න විශ්වාසවන්ත කෙනෙක් විදිහට මිත්‍රයාව හඳුන්වලා දෙන්න පුළුවන්. හැබැයි අපි දකිනවා සමහර අවස්ථාවල මිත්‍රයෝ
මිත්‍රයාගේ යහපත් දේත් අනුමත කරනවා අයහපත් දේත් අනුමත කරන අවස්ථා තියෙනවා. එතනදී මිතුරෙක් විදිහටත් ගන්න පුළුවන්, සතුරෙක් විදිහටත් මෙතනදී මිත්‍රයාව හඳුන්වන්න පුළුවන්. මොකද එයාගේ අයහපත් දේ අනුමත කරනවා කියන්නේ ගොඩක් කාලවට එය දිගින් දිගටම එයාට හානියක් වෙන්න පුළුවන්, තමාට වගේම මිතුරාටත් හානියක් කිරීමක් එතනදී සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ ටික ගත්තාම අපිට පේනවා මේ පරාසය තුළ අපිට ප්‍රබල බලපෑමක් කරනවා සමශීල අපේ මිතුරන් අපිට සමාන සීලයකින් යුක්ත වෙන්න ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ ගොඩාක් වෙලාවට එතන ගැටුම් ගැටලු ඇති කරගන්නවා. අපිට සමාන සීලයක් නැත්තම් අපිට මුහුණ දෙන්න උන්ට අනුගතව වෙලා යන්න හරි අපහසුයි. එහෙමනම් ආරචාර්යාව තුලත් අපි දන්නා ගොඩාක් වෙලාවට මේ සීලය සිල්වත් බව හදන්න බොහොම උත්සාහ කරන තෝතැන්නක් ආයතනයක් වෙලා තියෙනවා අද වෙනකොට. ඊට පස්සේ සම ශ්‍රද්ධාව. අපි තුල සමාන ශ්‍රද්ධාවක් අද නැතිනම් ගොඩක් වෙලාවට ඊට අදාළ අපිට අදාළ විදිහට අපිට පවතින විදිහට අපේ සිත තුළ මනස තුළ පවතින ශ්‍රද්ධාව ඊට සමාන ශ්‍රද්ධාවක් අනිත් කෙනා තුළ නැත්නම් අපිට ඒක මිත්‍රත්වයේ පවත්වගෙන යන්න ඉතා අමාරුයි. ඊට පස්සේ ප්‍රඥාව, දැනුම. මෙන්න මේක මේ තුළ ගොඩක් වෙලාවට තමන්ට සමාන ප්‍රඥාවක් නැති අවස්ථාවලත් සමහර වෙලාවට සීලේ පවත් මිත්‍රත්වයේ පවත්වගෙන යන්න ඉතා අමාරු වෙනවා, අසීරු වෙනවා. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට ගැටුම් ගැටලු ඇති වෙනවා. තමන්ට වඩා වැඩි ප්‍රඥාවක්, අඩු ප්‍රඥාවක්, මෙතනදී අධිමානසිකත්වයේ තත්ත්වයන්, හීනමානයන් ඇති කර ගැනීම, ඒ තුළ දුකට, ශෝකයට, පීඩණයට පත්වීම, මේ වගේ දේවල් තුලත් සමහර වෙලාවට මේ ප්‍රඥාව තුළ ගැටලු ගැටුම් ඇති වෙනවා. ඊට පස්සේ ත්‍යාගශීලී භාවය. අපි දන්නවා ත්‍යාගශීලී භාවය ගත්තාම ගොඩක් වෙලාවට මේක කුඩා කාලේ ඉඳලා අපි ප්‍රගුණ කරගෙන, මේ හැම එකක්ම අපි මේ හතරම අපි ප්‍රගුණ කරගෙන ඉන්න ඕනේ දෙයක්. කුඩා දරුවාගේ ඉඳලා සකස් කරගෙන ඉන්න ඕනේ දෙයක්. මේක ගත්තාම ත්‍යාගය අපි කිව්වා අර බෙදා හදා ගැනීම චූටි කාලේ පටන් ගන්න තැන. ඊට පසු කාලීනව දරුවන් අපි දකිනවා ගොඩාක් වෙලාවට සහකම්පණයේ දරුවන් තුළ පොතපත දීම්, ඒ වගේ මෙහෙම යද්දී පසු කාලින වැඩිහිටියන් වුණාට පස්සේ යහළුවන් වෙනුවෙන් පුදුමාකාර පරිත්‍යාගයන්, පරිත්‍යාගශීලී භාවයෙන් කටයුතු කරනවා. ඉතින් මෙන්න මේ පරිත්‍යාගශීලී භාවය ඉතාමත් වැදගත් වෙනවා මිත්‍රත්වය පවත්වාගෙන යන්න. ඉතින් මේ හතර හරි ප්‍රබල සාධකයක් තමයි මිත්‍රත්වය වැඩි දියුණු කරගෙන පවත්වාගෙන යන්න ඉතා අත්‍යවශ්‍ය කියලා බෞද්ධ දර්ශනය තුළ හඳුන්වනවා. ඊට පස්සේ අපි දකින්නවා ගොඩාක් වෙලාවට පරිණත වෙද්දි වැඩිහිටියන් ගත්තහම සමාජගත වෙද්දි, අධ්‍යාපනයෙන් අයින් වෙලා සමාජගත වෙද්දි පුද්ගල ජීවිතවල මෙන්න මේ මිත්‍රත්වය කියන දේ සමහර වෙලාවට තමන්ගේ සහකරු සහකාරිය තෝරා ගැනීමත් එක්ක යම් මට්ටමක ඈත් කිරීමක් කරනවා, ඈත් කිරීමකට ලක් වෙනවා. නමුත් සමහර අය අපි දකිනවා අර අපේ මිත්‍රයා කවුද කියලා හෙවම මගේ බිරිඳ කියන්න පුළුවන්, මගේ සැමියා කියන්න පුළුවන්. අන්නේ පුද්ගලයන් ගොඩාක් වෙලාවට ජීවිතේ හරි ප්‍රබල ශක්තිමත් පුද්ගලයෝ වෙනවා. හැබැයි මේකෙන් බැහැරව සමහර කෙනෙක් තමන්ගේ තමන්ට ඇහුම් කන් දෙන්නෙක් විදිහට තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන්, සැමියා වෙන්න පුළුවන්, මිත්‍රත්වයක් වෙනව තෝරා ගැනීමක් කරොත් ගොඩාක් වෙලාට තමන්ට එන ගැටලු විවාහ ජීවිතයේ සහකරු සහකාරී කියන කෙනා එක ගනුදෙනු කිරීමට සීමාමයින් තියාගෙන මිත්‍රත්වය කියන තමන්ගේ පෞද්ගලිකත්වය පවා කතා කරන්න පුළුවන් කෙනෙක් වෙනම තියාගෙන දුක, ශෝකය, සතුට මේ හැම දෙයක්ම කතා කරන අවස්ථාත් අපි දැකලා තියෙනවා. එතකොට මෙන්න මේ තැන්වලදී ගොඩක් වෙලාවට විවිධ පීඩනවලට ලක්වීම, විවිධ ගැටලුවලට ලක්වීම, සමහරලාට තමන්ගේ බිරිඳට වඩා
වෙනත් යහළුවෙක් යහළු සමාගම් දැන් අපි දන්නවා පුද්ගලයෝ ගත්තාම පිරිමි අය ගොඩාක් වෙලාවට කාලයක් ගියාට පස්සේ පසු කාලීනව ගොඩක් යහළුවන් එක්ක තමයි ගොඩක් ගැටෙන්න උත්සාහ කරන්නේ ගෙදරින් නිරන්තරයෙන් එළියට ගිහිල්ලා යහළුවන් ඇසුරු කිරීම උත්සාහ කරනවා. ඉතින් මේ වගේ තැන්වලදී තමන්ගේ පෞද්ගලිකත්වය හැම එකක්ම යහළුවන් සමග කතා කිරීම තුළ සමහර පෞල් ජීවිතවල ගැටලු ඝට්ටන සැක සංකා විවිධ ගැටලු ඇතිවන අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් කොහොම නමුත් ජීවිතය කියන්නේ කල්යාණ මිත්‍රයන් ඉතාමත් අවශ්‍යයි. ඒ ඒ ඇසුරු කිරීම තුළ අපිට වැළඳෙන බොහෝ මානසික රෝග යහපත් මිත්‍ර ඇසුර යහපත් මිත්‍ර ඇසුර තුළ මානසික අවපීඩනය ආතතිය මේ ගොඩාක් දේවල් නැති කරගන්න අපිට මහඟු පිටුවහලක් වෙනවා. පෞල් ජීවිතය තුළ පවා ඒක සමබර කරගන්න අවවාද අනුශාසනා මේ වගේ දේවල් ලැබීම තුළ. එතනින් එහාට ගියාම අපිට රැකියා ජීවිතය ගත්තාම මිත්‍රත්වය ගැන කතා කරාම රැකියාව තුළ අපි දකිනවා අර අධ්‍යාපන කාලය තුළ තරම් ශක්තිමත් ප්‍රබල මිත්‍රත්වයන් රැකියාව ජීවිතය තුළ හරි අඩුයි. මිත්‍රත්වය එකතු වෙනවා. එතනදී ගොඩාක් වෙලාවට බලපාන්නේ තරඟකාරීත්වයේ මානසිකත්වයන් තරඟකාරී මානසිකත්වය සමහරලාට එකිනෙකා අභ්‍යාපරයා නැගී සිටීම් මේ දේවල් තුළ ගොඩක් වෙලාවට මිත්‍රත්වය ඒ වගේම තමයි අර ව්‍යාජ මිත්‍රයන් බහුතරයක් හමු වෙන්නේ මේ කාලය තුළ කියලා ගොඩාක් අය අදහස් දක්වද්දී කියනවා. අනේ අපි ඉගෙන ගන්න කාලේ මෙහෙම හිටපු මිත්‍රයෝ වගේ නෙමෙයි කියන එක ගොඩක් අය එවැනි සිතිවිලි වල ඉන්නවා. මොකද ඒකට හේතුව තරඟකාරී මානසිකත්වයක් පැමිණීම හා ගොඩක් වෙලාවට අවශ්‍ය දේකදී පමණක් මිතුරු ඇසුර පවත්තා තමන්ගේ කටයුතු කරගෙන සමහර පුද්ගලයෝ අර මෙතනදී කියන්න පුළුවන් සම මිත්‍රයෝ බුදුදහමේ එක්තරා තැනක මේ බඹරෙකුට සමාන කරනවා. බඹර කියන්නේ මේ මලේ රොන් අරගෙන මලත් මේ මලටත් හානි කරලා යන කෙනෙක් විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් මේ වගේ ගත්තහම අර සමහර මිත්‍රයෝ ඉන්නවා මෙන්න මේ කාර්යයත් සිදු කරන ගොඩක් වෙලාවට තමන්ගේ යාළුවා අවස්ථාවදී අවස්ථාවට විතරයි ඇසුරු කරන්නේ. හැබැයි අද්දි නින්දා අපහස කරගෙන යන අවස්ථා තියෙනවා තමන්ගේ කාර්යභාරය සපුරගෙන. ඉතින් එවැනි මිත්‍රයෝ ගොඩක් වෙලාවට අපිට හම්බෙන්නේ සමාජ ජීවිතයේ තුල. ඉතින් මෙන්න මේ කාරණය ගත්තහම එතනදී ඊට එහා ගිහිල්ලා කතා කරාම අපි දකිනවා වැඩිහිටියන් ගත්තහම ගොඩක් වෙලාවට ඉතා අවශ්‍යයි වැඩිහිටිභාවයට පත් වුනහම මේ මිත්‍රශීලීත්වය. මොකද ඒකට හේතුව විදිහට හඳුන්වන්න පුළුවන් මේක තුළ අර මම කිව්ව මානසික පීඩනි මේ වගේ දේවල්. මොකද ඔවුන් ගොඩාක් වෙලාවට දරුවන් ගෙන් අයින් වෙලා හුදකලා වෙලා ජීවත් වීම තුළ ඔවුන්ගේ මානසික යහපැවැත්මට මේක ඉතා වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට මිත්‍රයන් අපි අපේක්ෂා කරන්නේ ආසියාතික රටවල උණු ගොඩක් වෙලාට කියන මාළ ගෙදරකට දානි ගෙදරකට මේ වගේ අවස්ථාවකදී තමයි අපිට මිත්‍රයෝ ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ කියලා. නමුත් මේ මෙවැනි තැන්වලදී අපිට සාමාන්‍ය මිත්‍රත්වය පමණක් මං හිතන්නේ සාමාන්‍යයි ඒ අවස්ථානුකූලව ඒක සීමා මායිම් තුළ රඳවා ගැනීම පමණක් සීමා වෙනවා නම් වඩාත් හොඳයි. කියන්නේ අපිට අපේ ප්‍රබල මිත්‍රත්වයන් සමහර වෙලාවට දෙන්න පුළුවන් නම් පෞල් ජීවිතේ සැමියාට බිරිඳට දරුවන්ට එක හරිම ශක්තිමත් තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේ තමයි මිතුරු ඇසුර ගැන කතා කරද්දී තව ප්‍රබල දෙයක් අපිට කතා කරන්න පුළුවන් මේ කලන මිතුරන්. අපි මම අඩුවෙන් කතා කරේ කල්යාණ මිත්‍රත්වය. මම හිතන්නේ ගොඩක් වෙලාට විනාත්මක පැත්ත තමයි වැඩිපුර කතාවට වැටුනේ. නමුත් මේ කලන මිතුරන් අපි කොහොමද තෝරගන්නේ, මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තෝරා ගැනීම සිදු කරන්නේ කොහොමද කියනවනම් අර මම කිව්වා වගේ
ශ්‍රද්ධා සීල ප්‍රඥා මෙන්න මේ ටික ඉතා වැදගත් වෙනවා. ඒ වගේම අපේ අදහස් උදහස් වලට සමානකමක් දක්වන අය අපිට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේ තමයි සැබෑ මිතුරන් ව්‍යාජ මිතුරන් අපිට මුණ ගැහීම් තුළ අපි තෝරා බේරා ගන්න ඕනේ අපිට වෙන වාසි අවාසි. බුදුදහමේන අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා, බාලයන් ඇසුරු කිරීම. මෙතනදී බුදුහාමුදුරෝ අර සිංගාලෝවාද සූත්‍රය වගේම මෙතනත් කතා කරනවා බාලයන් ඇසුරු. බාලයන් කියන්නේ පණ්ඩිතයන් ඇසුරු, යහපත් අයහපත් මිතුරු සංගමය ගැන බුදුහාමුදුරෝ එතනදිත් කතා කරනවා. ඒ වගේ තමයි මිත්‍රයන් අතර අන්‍යෝන්‍ය. ගොඩාක් වෙලාට මෙතන මිත්‍ර යහපත් මිත්‍රයන් එක්ක සම්බන්ධතා පවත්වා ගැනීම වැදගත්ම දේ තමයි. අපිට ගොඩාක් වෙලාවට ආදරණීය බව, වචන, කතාව, ඒ වගේම විශ්වසනීයත්වයේ ගොඩනැගීම, අගය කිරීම, මේ යහපත් මිත්‍ර ඇසුරෙදී අන්තර්පුද්ගල සම්බන්ධතා ගොඩනැගීමට ඉතාමත් වැදගත් අවස්ථාවක් වෙනවා. ඒ වගේම තමයි සංනිවේදනය. දැන් ගොඩක් වෙලාවට සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, විවිධ මානව විදර්ශනය තුළ මේ මේ හැම විෂයක් ගැනම ගොඩක් වෙලාවට මිත්‍රත්වය ගැන කතා කරනවා. ඉතින් මේ ඒ තැන්වලදී කරුණාව, ආදරය, අවංකභාවය, ගුණවත් බව, අනුකම්පාව, පරාර්ථකාමීත්වය, ඒ වගේම සංවේදනය, පක්ෂපාතීත්වය, ත්‍යාගශීලී බව, සමාවදීම්, අන්‍යෝන්‍ය අවබෝධය, එකිනෙකා සමග මේ පුද්ගල සම්බන්ධතා ගොඩනගාගෙන යන මෙන්න මේ දේවල් වලට මිත්‍රත්වයට ගොඩාක්ම බලපෑමක් ඇති කරන කරුණු කාරණා වෙනවා. ඉතින් මේ සියලු දේවල්, මේ ගුණාත්මක දේවල් අපිට අඩිතාලම දාන්න පුළුවන් කුඩා කාලයේදීමයි. ඉතින් කුඩා කාලයේදී මෙන්න මේ යහපත් පලන මිතුරු ඇසුර අවශ්‍ය කරන අඩිතාලම දාන්න පුළුවන් නම් පුද්ගල ජීවිතයට කිසිම ගැටලුවක් ව්‍යාජ මිතුරන්ගෙන් පරිස්සම් වෙලා කලන මිතුරු තෝරා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක හොඳම කාලය තමයි කුඩා කාලය. ඉතින් මෙන්න මේ මිත්‍රයා කවුද, මේ මිත්‍රයා කියන කතන්දරේ හඳුන ගන්න පුළුවන් ප්‍රබලම ස්ථානයේ අඩිතාලම දාන්න පුළුවන් කුඩා කාලේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ මීට වඩා අවස්ථාව මට නැහැ. බොහෝ දේවල් මිත්‍රත්වය ගැන කතා කරන්න තිබුණත් කාලය අඩු වුණා. ඉතින් මං හිතනවා ආයි දවසක මේකේ දෙවැනි කොටස විදිහට කතා කරන්න අපේක්ෂා කරනවා. මොකෝ බොහෝ කරුණු කාරණා කතා කරන්න තියෙන නිසා. ඉතින් අද දවසේ මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අපේ චතුර මහත්මයාට බෙහෙවින්මත් ස්තුතියි. සුබ දවසක් සියලු දෙනාටම. තෙරුවන් සරණයි.